आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथम सिरास्ताल जनपद के जातीय अमति में कथावे नुहकिया सह अपेक्षा भंगत्व पेन्नुम करणवा विपक्ष नायक साजिद अतुलु समग्र जनबल वेगिन चोदना अंतर्जाल पहासुकम नमतिव असरन वो बडल कुमर वरादुल गम्माने सिसुन सहल पिटरटिन गेन्वीम नतर करन्नट नम जनतावट अवश्य सहल अडुमुदलट लबा देन्न अमति बंदुल कियाई दन देशीय पुआत श्रीलंका वे कोविड मर्दने नथ मिलदी गेनी में प्रसंपादन क्रियावलिय पिलिबंदव लोक बैंक वे प्रसादय पल कर तिबेनवा कोविड मर्दन विशेष कमिटुव जनाधिपति कार्यालय दी रसुना एहिदी कोविड मर्दन एन्नत मिलदी गेनीमे प्रसंपादन क्रियावलिय दी श्रीलंकाव अनुगमने करन क्रमवेदे केरही लोक बैंकुवे प्रसादे पलवी यति बबाई राज्य औषध नीतिगत संस्थावे सभापति वैद्य प्रसन्न गुणसेन महता संधान कले एन्नत मिलदी गेनीमे विनिविध भावे सह क्रमवत् भव हेतुवेन दकुणु आसियानु रटवल सिसु आयतन हा ससंदीमेदी राज्य औषध नीतिगत संस्थाव इदिरिम्म सिटिन बबद सभापतिवरया प्रकाश कला लबन मास मुल सिट सेप्टेंबर दक्वा साइनोफार्म सिनोवैक स्पुटनिक अतुलु एन्नत मिलियन 17කට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිත ඇති බවත් එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුල ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. එන්නත් ලබා දීම හඳුනාගත් රෝහල් මගින් සිදු කිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පරයාට ලබා දෙන බව රාජ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා මෙහිදී ප්‍රකාශ කළා. දවසේ වැඩි කාල පරාසයක් තුලදී එම රෝහල් වලින් එන්නත් ලබා ගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්තාව සැලසෙන බවයි වෛද්‍ය පාදිනිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය වරුන් ත්‍රිවිධ හමුදාපති වරුන් පොලිස් ප්‍රතිවරයා සෞඛ්‍යංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා හැමෝටම හොඳ තොරතුරක් කියන්න ඕන මම දකුණු ආසියාවේ තියෙන ආයතන වලින් රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි පළවෙනියටම ක්වොලිෆයි වෙලා තියෙන්නේ ලෝක බැංකුවෙන් එන්නත් ගෙනීම සඳහා අප්‍රූවල් එක හම්බෙච්ච පළවෙනි ආයතනය වෙලා තියෙනවා ඒගොල්ලොත් එක්ක අපි ඒගොල්ලන්ගේ දැන් වෙබ්සයිට් එක හරහා තමයි ගෙවීම ඔක්කොම කරන්නේ එතකොට ඒ කටයුතු දැන් මේ වෙලාවේ කරගෙන යනවා මෙහෙමයි දැන් ඒගොල්ලෝ ක්වොලිෆයි කරනවානේ තියෙන ආයතන පේමන්ට් කරන්න එන්නත් වලට වර්ල්ඩ් බැංක් එක එතකොට SPC එක තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලම ක්වොලිෆයි කරේ සවුත් ඒෂියාව. ඒගොල්ලෝ පේමන්ට් කරා. එතකොට දැන් අපි අද ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ඇක්සස් එක අරගෙන පේමන්ට් මෙතඩ් එක හැදුවාම ඒගොල්ලෝ ඩිරෙක්ට්ලිම කම්පනිස් වලට පේ කරනවා. අපි සතයක්වත් අත තියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒ මැනේජ්මන්ට් එක බලා ගන්නවා. ඉතින් ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මම හිතන්නේ ඒක ලෝකේ හැමතැනම වෙබ්සයිට්ස් වල යනවා. අපේ ආයතනයේ ඒකට තෝරාගත්තයි කියලා. जनाधिपति गोटाबे राजपक्ष महतागे जाति अमती में कताव सहमुलिन्म जनता अपेक्षावान बिंदनेमी में कताबाग बाव विपक्ष नायक साजित प्रेमदास महता पवसनवा में अतर कोलंब पेवती माध्य हमोगदी समगी जनबलवेगे पार्लिमेंटु मंत्री वरुण किहिप देने कुद में संबंधेन सियादा हास पालकला जनाधिपति तुमागे प्रकाशे दिहा मुलु महत श्रीलंका वे सिरु दिनाम बलागिन सिटिया समगी जनबलवेगे अपित प्रधान योजना हयाक इदरिपत करा ජනාධිපතිතුමාගේ කතාවෙන් මේ ප්‍රශ්න හයට නිශ්චිත විසඳුමක් ලැබුණේ නැහැ. දැවැන්ත ජීවන අරගලයකට මුහුණ දීලා අද මේ රටේ ජනතාව සිටින්නේ. ආණ්ඩුව ඊයේ දවසේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ තමන්ගේ නොහැකියාව, තමන්ගේ අසමත්භාවය හොඳින් ප්‍රදර්ශනය කළා. අද අපේක්ෂා භංගත්වයට මේ රටේ ජනතාව පත් වෙලා සිටිනවා. මම අහන්න කැමති ජනාධිපතිතුමා ප්‍රමුඛ රජෙන් මේ රටේ ජනතාව මුහුණ දෙන මේ බරපතල ප්‍රශ්න පිළිබඳව. ඇයි සංවේදී භාවයක් නැත්තේ? ඇයි මෘදු භාවයක් නැත්තේ? මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ඉදිරියේ හදවත උණු වෙන්නේ නැහැ. මම කරුණාවෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. රටේ ජනතාව සුඛිත මුදිත කරන්නට බැරි නම්, ආරක්ෂා කරන්නට බැරි නම්, රටක් පාලනය කරන්නට බැරි නම්, අද දවසේ සමගි ජන බලවේගයේ ලෑස්ති. ඒ ආණ්ඩු බලය ලබාගෙන මැනවින් මේ රට පාලනය කරන්නට අපි සූදානම්. තමුන්ට රාජකාරිය කරන්නට බැරි නම් වහා ඉල්ලාස් වෙන්න. අපි ලෑස්ති. සමගි ජන බලවේගය රටේ අනාගත වගකීම බාර ගන්න. ජනතාව අපේක්ෂා කරපු කතාවක් නෙවෙයි ජනාධිපතිවරයා කිව්වේ. හරියට කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ. අද මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ මරබියෙන්, රෝගබියෙන් සහ දුර්භීක්ෂයට පත් වෙලා තියෙනවා. ජනතාව බලාපොරොත්තු වුණේ බඩු මිල අඩු කරයි. ජනතාව බලාපොරොත්තු වුණේ මාසෙන් දෙකෙන් එන්නත් ටික ගහයි කියලා. ජනතාව බලාපොරොත්තු වුණේ තෙල් මිල අඩු කරයි කියලා. ජනතාව බලාපොරොත්තු වුණේ අපේ කුඹුරු වලට පොර ටික හම් වෙයි කියලා. මොනවාද කතා කරේ? ජාතික ආරක්ෂාව ගැන කිව්වා. ජාතික ආරක්ෂාවේ කතාව ආවේ පාස් කිරිදා බොම්බ සිද්ධිය. හොඳ බුද්ධියංශයක් ඉන්නවා. මම අහනවා මේ බුද්ධියංශයට තාම මේකට සම්බන්ධ චූදිතය උහාගෙන නඩු දාන්න බැරි වුණේ ඇයි? අඩුතරම කොමිසම් සභාවේ නිර්දේශයන්ව ජනාධිපතිවරයාට ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. මේක හරියට පාස් කිරිදා සිද්ධිය හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ.
විපක්ෂ නායකතුමා ඊයේ වෙනකොට ජනාධිපතිතුමා ජාතිය අමතන කොට මේ රටේ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් ඉස්මතු කරලා ඒවට උත්තර දෙන්න කි. ඒවට උත්තරයක් නොදී බොරු ගොඩක් කියව. මේක හැදුවේ කවුද කියලා අපි දන්නේ නැහැ. හැබැයි එක එක ශේෂ්ත්‍රවල කියවපු ඒවා දිහා බලනකොට අපිට පුදුමයි. ජනාධිපතිතුමාම කිව්වා ඊයේ කතාවේ කිලෝමීටර් ලක්ෂයක ව්‍යාපෘතියෙන් කිලෝමීටර් 25000ක් දැන් සම්පූර්ණ කරලා තියෙනවලු මේ අවුරුද්ද කරලා කරගෙන තියෙනවා. හැබැයි කිලෝමීටර් 25000ක් කරන්න නම් කිලෝමීටර් මීටරයකට අඩුතරමින් යනවා මිලියන 25 යන වියදම. එතකොට කිලෝමීටර් 25000 රුපියල් මිලියන 25න් වැඩි කරුවම බිලියන 625ක් වෙන් කරලා තියෙන්න ඕනේ අමාත්‍යංශයට ප්‍රතිපාදන වශයෙන්. හැබැයි ඒ අමාත්‍යංශයටම වෙන් කරපු මුදල ඇලෝකේෂන් එක බිලියන 110යි මුළු වසරටම. හැම වැඩකටම පඩි සහිත අනිත් ව්‍යාපෘති වලට ඔක්කොටම බිලියන 110යි. හැබැයි එතුමා කියනවා කිලෝමීටර් 25000ක් කරුවයි කියලා. කොහොම පෙන්වන්නද කොහෙන්ද මුදල් දැම්මේ කියලා අපිට කනගාටු. මේ රට නොමග යවන එක. යුද්ධයෙන් පස්සේ විශාල ලෙස ණය අරගෙන මහමාර්ග හදලා වරායවල් හදලා ආර්ථිකයේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයෙන් ණය අරගෙන සෑහෙන ඉස්සරහට ආර්ථික වර්ධනය ගෙනිච්ච අපි පිළිගන්නවා 9.1% වුණා 2012. හැබැයි 2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදි මේක කඩාගෙන වැටුණා 3.4% 2013. 2014 5%. එතකොට මේ ජනාධිපතිතුමා මේ කියලා තියෙන්නේ සත්‍යක් නෙමෙයි. මේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජාතිය ඇමතීම විනාඩි 69කින් ජාතිය අමතලා 69 ලක්ෂයක් ජනතාව මතක් කරලා ඉදිරිපත් කරපු මේක අයවැය වාර්තාවක්. එහෙම නැත්නම් විගණන වාර්තාවක් ඉදිරිපත් කරා. එහෙම නැත්නම් වාර්ෂික වාර්තාවේ වෙච්ච දේවල් තමයි වාර්තා කරන්නේ. නමුත් කොහොමද මේකෙන් එළියට එන්නේ කියලා ඉදිරිපත් කරේ නෑ විතරක් නෙවෙයි. මේකේ කියපු කරුණු කාරණා රාශියක්ම මේ වෙනකොට සමහර ඒවා සත්‍යයෙන් තොර සහ සත්‍යයට බොහෝ දුර කාරණා කියන එක මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා කියපු දේ නව ශ්‍රීලන්තයේ අගමැතිනිය විනාඩි 2කින් කිව්වා අපේ ජනාධිපතිතුමා විනාඩි 69න් කියපු දේ. අපේ ජනාධිපතිතුමා අතීතය ගැන කතා කළා. එතුමිය කතා කළේ වර්තමානයයි අනාගතය ගැනයි. හෙට දවස ගැන කතා කළේ නැහැ. විසඳුම් මොනවද කියලා කිව්වෙත් නැහැ. මේ කතාවේ කිසිම හරයක් තිබුණේ නැහැ. එතුමා පැහැදිලිව කියනවා රජයේ අඩුපාඩුවක්ව තිබුණේ අපි කරන සංවර්ධන කටයුතු නිසියාකාරව ජනතාවට sannivedana නොකිරීමයි. එතකොට මේ පැයක කතාවට එතුමට හදලා දෙන්න නිලධාරින් කරේ මොකද අමු බොරු සංඛ්‍යාලේඛන එතුමාව දැම්මා. එතුමාව අන්දලා. ඒ නිසා එතුමා ඒක ඇඳගත්ත ඇඳගෙන ඒක කිව්වා. ජුලි මාස අවසානයේ වනතෙක් ජනතාවට අඩු මිලට සහල් ලබා දීමට මෝල් හිමියන් කටයුතු නොකරන්නේ නම් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට සහල් ලබා දීමට රජයේ සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ වන විට සහල් මෝල් එළිදරව් කළා තියෙන තොරතුරු සත්‍යේ නම් තව මාසකට පමණයි හල් සහ බී ප්‍රමාණවත් වෙන්නේ. මාසකටත් නැහැ. තියනවා කියනවා ඕනේ තරම්. හැබැයි ඒවා පරිභෝග කටයුතු අධිකාරිය විධිවිධාන වලට අනුව ලියාපදිංචි කරන්නේත් නැහැ. එමනම් මේ තොග එළියට එන්නේත් නැත්තම් සාතික මිලට පරිභෝගකයට උපරිම මිලට භාණ්ඩ ලබා ගන්නත් බැරි නම් රජයේ තීරණය කළා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. සියලුම ලියකියවිලි සකස් කරලා ප්‍රසිද්ධ තරඟකාරී ටෙන්ඩර් කැඳවීම කරලා තියෙනවා. රටටත් ජනතාවටත් සහතිකයක් දෙනවා. නූල් පොටක තරම්වත් හොරකමක් වංචාවක් දූෂණයක් කොමිස් මුදලක් නොලැබෙන ආකාරයට ලෝකයේ වඩාම තරඟකාරී අඩුම මිලට සම්මත ඉහළ ප්‍රමිතියෙන් යුත් සහල් පමණයි ආනයනය කරන්නේ. සතු සහ සමුපකාර හරහා මේ පාලන උපරිම මිලට සහල් ලබා දීමේ කටයුත්ත අපි කරන්න සූදානම් කරලා තියෙනවා. තව එක අවස්ථාවක් දෙනවා. මේ වී මෝල් හිමියන්ට සහ සහල් සැපියුම් කරුවන්ට ඔවුන් සතුව තියෙන වී තොග හා සහල් කිසිවත් සංගවන් නැතුව ජූලි මාසයේ නිම වෙනතේ උපරිම සිල්ලර මිලට භාණ්ඩ වෙළඳ පොළට නිකුත් කරා. ජූලි මාසයේ නිම වෙනතේ කැකුළු රුපියල් 93ටත් නාඩු රුපියල් 96ටත් සම්බ රුපියල් 98ටත් වෙළඳ පොළේ අලෙවි කළොත් කිසිදු හිඟයකින් තොරව හල් 8ක්වත් අපි ආනයනය කරන්නේ නැහැ. ලබා දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම සහතික වශයෙන් ඒ හල් තොගේ ආනයනය කළ ජනතාවට රුපියල් 100ට වඩා මිල ඉහළ යන්නේ නැති ලෙස අවශ්‍ය කටයුතු යොදනවා. අපි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනතට සංශෝධන 75 ඉදිරිපත් කළ ගිය සතියේ කැබිනට් මණ්ඩලයට මින් පසුව පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ සහල් හෝ වෙන ඕනෑම ද්‍රව්‍යයක් රජයේ විසින් නියම කරන උපරිම මිලට වඩා වැඩි මිලකට අලෙවි කළොත් දඩේ පටන් ගන්න රුපියල් ලක්ෂකින් පළවෙනි වතාවට ලක්ෂයක් දෙවෙනි වතාවේ ලක්ෂ දෙකක් තුන්වෙනි වතාවටත් ඒ වරද කළොත් ලක්ෂ 3ක් වෙන ආකාරයට මේ පනත පාර්ලිමේන්තුවේදී සංශෝධනය කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.
පොහොර ගැටලුව සහල් මිල ඉහළ යාම සහ කොරෝනා වසංගතය හමුවේ පීඩාවටපත් ජනතාව තවත් අර්බුදයකටපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අද මේ වෙනකොට ගොවි ජනතාව පොහොර ප්‍රශ්නේ උඩ මේ වෙනකොට තමන්ගේ කුඹුරු අස්වද්දලා මඩ පොහොර නැතුව තමන්ගේ අස්වැන්නෙන් භාගයක්වත් ලබා ගන්න බැරි තත්වයට අදපත් වෙලා තියෙනවා. දේශීය නිෂ්පාදනය වැඩි කරනවා කියලා ආපු රජය අද මේ වෙනකොට දේශීය නිෂ්පාදනය 50%කට වඩා අඩු කරන තැනකට මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙනවා. අද බලන්න හාල්වල මිල අද මේ වෙනකොට නාඩු කිලෝවක් රුපියල් 125 130යි. අනිකුත් හාල් ගත්තාම රුපියල් 200 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. මේ වෙලාවේ කොරෝනා තත්ත්වය තුල තුන් වේලක් කන්න බැරුව ඉන්න ජනතාව අද ඉතාමත් අමාරු තැනකට වැටලා තියෙනවා. අද තුන් වේලක් තිය එක වේලක්වත් නැතුව වතුර බීලා ජීවත් වෙන ජනතාවක් ඉන්න රටක් බවට මේක අද පත් කරලා තියෙනවා මේ රජය. දේශපාලන වේදිකාවේ පළපු අදහස් කිහිපයක් දැන්. දැන් ඊයේ ජනාධිපතිතුමා ජාතිය අමතනවා කිව්වහම මුළු රටේම ජනතාව බලාපොරොත්තු වෙන් හිටියා මේ තෙල් මිල ඉහළ යාම සම්බන්ධව එතුමා යම්කිසි අදහසක් ප්‍රකාශ කරයි කියලා. පොහොර ප්‍රශ්නය ගැන විසඳුම් ලබා දෙන විදිය එතුමා කියයි කියලා. කොරෝනා ඉවර කරලා දවස කවද්ද කියලා එතුමා කියයි කියලා බලාපොරොත්තු වුණා. ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්නේ නැති බැරි දරුවන්ට කොහොමද කියලා ඉවරලා එතුමා කියයි කියලා බලාපොරොත්තු වුණා. ඒ වගේම රටේ තියෙන අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නේ කොහොමද කියලා බලාපොරොත්තු වුණා. නමුත් පෙර පරිදිම සුරංගනා කතා ගොඩාක් කියලා ගියා. ඒක හරියට ජනතා රටේ ජනතාවට කරපු දෙන්නේ මහදාල් මහ බැංකු මංකොල්ල කෑමින්ද රටේ ආර්ථිකය 7.3 ඉඳන් 2.3 දක්වා වැටෙන තැනට පත් කිරීම හැර කිසි දෙයක් කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි පාසුකු පහර ඇති වෙලා රට නැවත තස්සවාදීන්ගේ ගහණයට නැතු වෙන තැනකට පත් කළේ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලේ. එතුමාලා දැන් තොත්ත බබාලා වගේ නිින්දින් ඇහැරලා වගේ ඇවිල්ලා අද කියනවා එතුමාලාට පුළුවන් කියලා මේ රට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරලා සංවර්ධනය කරන්නත් ජනතාවගේ ආරස්සාව සපයන්නත්. හැබැයි එතුමාලා දෙන්නම පේල් කියලා පහුගිය කාලේ එතුමාලා පෙන්නුවා. රාජ සභා මණ්ඩපය එදා මේක කඩනකොට හැම කෙනාම විරුද්ධ වුණා. හැබැයි කඩුණට පස්සෙත් විරුද්ධ වුණා. ඊට පස්සේ අපි දැක්කා අධිකරණයෙන් මේ ස්ථානයේ නගාස්ත්‍රව නැවත වරක් මේක හදන්නට නියෝගයක් ලැබුණා නගරාධිපතිගේ මුදල් වලින්. අද වෙනතුරු හදලා තියෙනවද? ඊට පස්සේ ආපස්සට අධිකරණ නඩුවක් යනවා. මේ පුරා විද්‍යා විනාශ කරන එකේ තේරුම මොකක්ද? අපි මන්ත්‍රී කණ්ඩායම හැටියට දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහත්තුමාට පාර්ලිමේන්තුවට එන්න කියලා අපි ආරාධනා කරා. අපි ඒ ආරාධනාව කළේ පැහැදිලිවම අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තුමා ජනාධිපති කාලේ මේ රටේ දැවැන්ත සංවර්ධනයේ සෙවණැල්ල වගේ කටයුතු කරේ. ඒ සංවර්ධනයේ නියමුවා හැටියට කටයුතු කරේ බැසිල් රාජපක්ෂ මහත්තුමා. එදා උතුරු වසන්තය, නැගෙනහිර උද්‍යානය, ගම නැගුම, මග නැගුම, මේ සියලුම දිවි නැගුම, මේ සියලුම යෝජනා ගෙනල්ලා මේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න කටයුතු කරේ බැසිල් රක්ෂණ සමාගම එකඟ වී තිබෙනවා. කොළඹ වරායට ආසන්න මොහොතේදී ගිනිගැනීමට ලක් වූ MV Express Pearl නෞකාව හේතුවෙන් රැකියාව අහිමිව විපතට පත් දෙහිවරයින් වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී ඇති බව අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි මහතා පවසනවා. නෞකාව හේතුවෙන් තමාට සිදු වූ පාඩුවට වන්දි ලබා දෙන ලෙසට ඉල්ලා දෙහිවරයින් පසුගිය දින කිහිපෙම සිවිරෝධය පළ කළ අතර නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ සෑම දීවරයකටම රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා දෙන ලෙසට ඉල්ලා අධිකරණයද පෙත් සමග්ගොනු කර තිබුණා. මේ වන විට ගිනිපත් වූ නෞකාවේ මේ රක්ෂණ මුදල් ලැබිලා තියෙනයි කියලා දැනගන්න තියෙනවා. කොහොමද ඒ සම්බන්ධයෙන් තොරතුරු? ඔයතට ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා ඉන්දු මුදලෙන් යම්කිසි ප්‍රමාණයක් මුදලක් ඔවුන්ට මේ අවස්ථාවේදී නිදහස් කරන්න පුළුවන් නැත්නම් අපිට ලබා දෙන්න පුළුවන් කියලා. ඒක බලාපොරොත්තු වෙනවා අපිට මේ මුදල මුදල ලැබෙයි කියලා. අපි ඉදිරිපත් කරපු පළවෙනි අන්තර් හිමිකම්පය එහෙම නැත්නම් ෆස්ට් ඉන්ටරිම් ක්ලේම් කියන එකේ යම්කිසි කොටසක් ඔවුන් අපිට කියනවා මේ සමස්ත මුදල නෙමෙයි. කොච්චර මුදලක් ලැබෙයි? ඩොලර් මිලියන 9.2 මිලියන තමයි ලැබෙන්නේ.
එතකොට මේ මුදල ලැබෙන්නේ මේ දීවර ප්‍රජාව සඳහා ඉල්ලුම් කරපු මුදල කියලා තමයි කියන්නේ ඒක සත්‍යතාවක් තියෙනවද කොහොමද ඇත්තටම බලන්නට ඕනේ ඔවුන් ගැරන්ටිමක් කරලා තියෙනවා අපි පළමු අන්තයෙන් ඉන්කම් පෑම නැත්නම් අපි ෆස්ට් ඉන්චරින් ක්ලේම් එකේ යම් කිසි කොටස් වලට තමයි ගෙවන්නේ කියලා මේක පොඩ්ඩක් අපිට ස්ථරාත්මකව අධ්‍යයනය කරන්න වෙනවා කොයි අංශවල කොයි කාරණා සඳහාද ඔවුන් මේ පළමු දීවරව ගෙවන්නේ කියලා එතකොට කවද වෙනකොට මේ මුදල ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවද දැන් මේ වෙනකොට ලැබිලාද ඊයේ වෙනකොට අපිට ඒක ලැබෙනවා කියන එක තමයි අපිට දැනුම් දුන්නේ ගොඩක් වෙලාවට අද දිනේ ඇතුළත මේක ලැබෙයි කියලා විශ්වාස කරනවා මේ අතර නෞකාව හේතුවෙන් මෙරට සාගරයට සිදු වූ හානිය සොයා බැලීමට ඉන්දියා විශේෂ නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙන අතර ඔවුන් අද සිට සතියක කාලයක් මේගමුව සිට පානදුර දක්වා සාගර කලාපයේ මතුපිට සහ මුහුදු අභ්‍යන්තරයේ විශ්ලේෂණය කිරීමට නියමිත අතර එම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ නාරා ආයතනයද එක්වනවා කිරින්දේ පිහිටි මහරාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සතපොම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක් වූ MSC මෙසිනා නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගින්න මේවන විට පාලනය කර තිබෙන බව නාවික හමුදාව පවසනවා. ඒ අනුව අදාළ නෞකාව මේවන විටත් සිංගප්පූරුව දෙසට යාත්‍රා කිරීමේ කටයුතුද ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදාළ නෞකාව කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් සිටියේදී මෙලෙස ගිනි ගැනීමට ලක් වුණේ. වැඩිකල ඉන්ධන මිල සහ පොහොර හිඟිය සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. වැඩි වූ ඉන්ධන මිල සහ පවතින පොහොර හිඟිය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙන් වලස්මුල්ල නගර මැදේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ සමගි ජනබල වේගයේ බෙලියත්ත ආසන සංවිධායක දුමින්ද අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් එමෙන්ම සමගි ජනබල වේගය විසින් සංවිධානය කරන ලද තවත් විරෝධතාවයක් මහනුවර ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානයේ ඉදිරිපිටදීද පැවැත්ුණා. ඉන්ධන මිල වැඩිවීම සහ පවතින පොහොර හිඟිය හේතු වෙනුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. බදුල්ල සහ බණ්ඩාරවිල ප්‍රදේශවල ගොවීන්ද මේවන විට පවතින පොහොර හිඟය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මීට එරෙහිව උද්ඝෝෂණයක් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. මේ රටේම ගොවි ජනතාවගේ මේ ආදරණීය හයිය මේ භූමියට අවශ්‍යයි කියන එක මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා අපි මේ හයිය වෙනුවෙන් පෙනී හිටිනවා විතරක් නෙමෙයි අපේ ආණ්ඩුවක් තුල අපි පොරොන්දු වෙනවා මේ කුෂිකර්මාන්තයේ කාබනික පොහොර එන්න ඕන හැබැයි කාබනික පොහොර වලින් විතරක් මේ රටේ ගොවි ජනතාව හයිය හදලා තියන්න බෑ ඒකට සරිලන විදියට රසායනික පොහොර ගුණාත්මක භාවයෙන් වැඩි රසායනික පොහොරත් එක්ක ගොවි ආරක්ෂා කරන ගමන් කාබනික පොහොර උරු කරන්න ඕන මේ ඔල මොට්ටල නායකොණ්ඩ එක තේරෙන්නේ නැහැ හැමෙන්ම කුලියපිටිය නගර මැදේදීද අද උද්ඝෝෂණයක් පැවතුනේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානයෙන් අවධාරණය කරනවා රට පුරා මේ විදිහට අද ජනතාව වීදි බහලා තියෙනවා මේ කොරෝනා වසංගතය ඇස්සේ කොරෝනා නීති පදනම් කරගෙන ආණ්ඩුව මේන විරෝධය යටපත් කරන්න උත්සාහ ගනිමින් තිබෙනවා ඒ නිසා යටපත් කරන්න විදිහක් නැහැ ඒ තරමට ජනතාවට පීඩන එල්ල වෙලා තියෙනවා මෙතර සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි වස විසින් තුර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ ශක්තිමත් කරමින් බන්ධනාගාර රැඳවයන්ගේ දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය මඩකලපුව බන්ධනාගාර එලිමහන් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. සියඅධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා නිසි පරිදි අන්තර්ජාල පහසුකම් නොමැතිව අසරණව සිටින සිසුන් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ මෙරට තුළ සෑම ශාස්ත්‍රීයකම කටයුතු ක්‍රියාකාරීව පවත්වාගෙන යාම කෙරෙහි දැඩි බලපෑම් එල්ල වුණා. ඒ අතර අධ්‍යාපන ශාස්ත්‍රය කියන්නේ මේ වන විට දැඩි ලෙස අභියෝගාත්මක තත්ත්වයට මුහුණ පා තිබෙන ශාස්ත්‍රයක්. ඒ අනුව
දැනට වසර එක හමාරකට ආසන්න කාලයක් සිට මෙරට දූදරුවන්ට විධිමත් ලෙස අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. මීට විසඳුමක් ලෙස ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දීමට අදාළ පාර්ශව කටයුතු කළත් එයද මේ වන විට ප්‍රායෝගික නොවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ ඔන්ලයින් ක්‍රමයට සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා මෙරට සෑම දරුවෙකුටම එකලෙස ඊට අදාළ උපාංග සහ නිසි ලෙස අන්තර්ජාල පහසුකම් නොමැති වීම හේතුවෙන්. ඔබට පෙනෙන්නේ බඩල් කුඹුර පස්සර වරාදුල ගම්මානයයි. පවුල් 300කට ආසන්න පිරිසක් ජීවත් වෙන මෙම ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. COVID-19 වසංගත තත්ත්වය හමුවේ මෙම ගම්මානයේ දූ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමට සිදු වෙ තිබෙනවා. නමුත් මෙම ගම්මානයට ප්‍රමාණවත් පරිදි අන්තර්ජාල පහසුකම් නොලැබීම හේතුවෙන් ගම්මානයේ දූ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව සිදු කරගෙන යා නොහැකිව දැඩි ලෙස දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. ආර්ථික අපහසුතාවයන් තියෙනවා ග්‍රාමීය ජනතාවක් ඉන්නේ. රවුටර් හයි කළා දැන්ට ලොකු අවදානම් එක්ක ගස් උඩ නැගලා ළමින්ගේ නැන සපාදන්න ගොඩක් අය ගමේ මේ වෙලා තිනවා. ඒකත් එක්ක ඉතින් අර මුදල් වියදම් කරමින් යන ආර්ථිකයක් ඇත්තටම අපේ ගමේ ජනතාවට මිසු නෑ. අපේ ළමයි නොඑක් නොඑක් ටැං වලට යන්න සිද්ධ වෙලා තිනවා ඉගෙන ගන්න. මේ ෆෝන් නැරගෙන සිග්නල් තියෙන කඳු උඩ කුඹුරිය ආයවල් වල වහල වල උඩ හැමතැනම මේ ගිහිල්ලා සමහරලාට ඉගෙන ගන්න. ඒත් ඉතින් දවල් කාලේ විතරයි ඒක කරන්නේ. මෙම දරුවන්ගේ දෙමව්පියන් තමන්ට හැකි අයුරින් සිය දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අවශ්‍ය උපාංග සපයා දුන්නත් අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමේ අවධානමක් පවතින බවයි මෙම දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් පවසන්නේ. ගොඩක් අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. ඔන්ලයින් වලින් සිග්නල් නැහැ අපිට ඉගෙන ගන්න. අපි ගැන හිතලා බලධාරීන් අපට උදව්වක් කරන්න අපේ ගමට ඔන්ලයින් වලින් ඉගෙන ගන්න කක් හරි ක්‍රමවේදයක් යොදන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ අතර රෙදිමාලියත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මන රසක දරුවන් සහ ජනතාවට දුරකථන සංඥා සහ ප්‍රමාණවත් පරිදි අන්තර්ජාල පහසුකම් නොලැබීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මගේ දුව මෙයා දැන් ඉන්නේ 10 වසර. අපි හැමදාම මේ විදිහට 9 වෙනකම් විතර මෙතන ඉන්න ඕනි. මේ පන්දන් අරගෙන තමයි මේ විදිහට මේ එන්නේ හැමදාම. මේ ජනාධිපතිතුමනි මේ අපට සංඥා කුණලක් මේ ලබා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉතා සාහනකු ඉල්ලා සිටිනවා. මෙම ගම්මානවලද වැඩි දෙනෙකු කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වන අතර පවතින වසංගත තත්ත්වයේ හමු වේවද සිය දරුවන්ගේ අධ්‍යාපනයේ නගා සිටිවිය යුතු බැවින් ගොවිබිම්වල වැඩ කටයුතුද අතපසු වීම හේතුවෙන් මෙවන විට ආර්ථිකයේද අවධානම් මට්ටමකට සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.